ගරු අමාත්‍යවරුන්ගෙන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමා ප්‍රමුඛ සම්භාවනීය ඔබ සමගෙන්ද අවසරයි. මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම ඉතාමත්ම භාග්‍යයක් වට මම සලකනවා. අවුරුදු 65ක තානාපති සම්බන්ධකා වසරණ මේ වසරේ අපි අවුරුදු 65ක් සමරනවා. මේ අවස්ථාවේදී මේ වගේ විශිෂ්ට දෙයක් ඕගනයිස් කරන්න පුළුවන් වුණේ ගැන රත්නසාර මාහිම් පානන්ට මගේ ශාසනාලෝක ගෞරවය පුද කරන්න කැමැතියි. මම අවුරුදු දෙකක් කාලයක් රුසියාවේ තානාපති වලය වශයෙන් සේවය කරමින් සිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවයක් කරන්න මට පුළුවන් වුණා. එයට මූලික හේතුව වුණේ ඒ කාලේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රුසියාවේ, ඒ වගේම රුසියාවේ බහුජන සංවිධාන හැම කෙනෙක්ම මට ඉතාමත්ම ආධාර වුණා ඒ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංවිධාන හැම සංවිධානයක්ම මට ඉතාමත්ම විශාල වශයෙන් උදව් කළා. ඒ අවස්ථාවේදී මට මතකයි අවුරුදු 45කට පස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඔෆිෂියල් රාජතාන්ත්‍රික ආකාරයට රුසියාවට ඇවිල්ලා පූටින් ජනාධිපතිතුමා හමු වුණා. මේ අවුරුදු 65ක කාලය ඇතුළත අතිවිශාල වැඩකොටසක් සෝවියට් සමූහාණ්ඩුවත් රුසියාවත් අතර ලංකාවත් අතර ඇති වුණා. අපි රුසියාවේ තිබෙන සහයෝගය ඇත්තටම ලබා නොගත් රටක් විදියටයි මම දකින්නේ. ඒකට හේතුව අන්තිම අවුරුදු 10 අරගෙන බැලුවොතින් මේ අවුරුදු 10 ඇතුළත අපේ රටත් රුසියාවත් අතර තියෙන ආර්ථික ගනුදෙනු වල වටිනාකම ඩොලර් බිලියන 400ක්. අපේ අසල්වැසි රටත් රුසියාවත් අතර තියෙන ගනුදෙනුව ඩොලර් බිලියන 19ක්. අපි රුසියාවෙන් තේ ටික අපි යවනවා. රුසියානු සංචාරක ලංකාවට එනවා. මේ තමයි අපේ තියෙන ලොකුම ගනුදෙනුව. එහෙම නැතුව අපේ නිෂ්පාදන වැඩ කටයුතු වලට අපේ ආර්ථික ක්‍රමය ක්‍රමවත් කිරීමට අවශ්‍ය වෙන කර්මාන්ත බැර කර්මාන්ත කිසිම දෙයකින් අපි ලංකාවට කිසිම ආකාරයකින් අඩුම ගානේ තෙල් පිරිපහදුවකටවත් අද දක්වා උදව් උපකාර ඉල්ලලවත් ඒ ගැන කතා කරලවත් නැහැ. රුසියාවෙන් ඉතා විශාල ප්‍රමාණයේ ආවා යෝජනාවල් ලංකාවට. ඒ යෝජනා කිසි දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. මම තානාපති වෙලා ඉන්නකොට මට මතකයි 18ක් ද්විපාර්ෂික ගිවිසුම් අත්සන් කළා. ඩොලර් මිලියන 800ක් ජනාධිපති පූටින් ලබා දුන්නා. ඩොලර් මිලියන 800ක් ලංකාව වෙනුවෙන් කෘෂි කර්මයේ නොයෙකුත් දේවල් වලට. එක රුපියලක් ලංකාව පාවිච්චි කරේ නැහැ. මේ ඩොලර් මිලියන 800 අවුරුදු දෙකක් පුරා ඒ රටේ විදේශ කටයුතු සම්පත් දෙපාර්තමේන්තුවේ තිබිලා අනිත් පැත්තට ගත්තා. අර සුසිල් ප්‍රේමජයන්ත එතුමා කිව්වා වගේ ගොඩක් දේවල් දැන් ආයි එතුමා කිව්වා ආයි සැරයක් අර මට අද වගේ මතකයි 17 දිනක් ඉංජිනේරු ලංකාවෙන් ආවා. ඇවිල්ලා ඒ ඉංජිනේරු ඉගෙන ගත්ත අවුරුදු දෙකක් ඉගෙනගෙන ආවා. නමුත් ඒ ඉංජිනේරු උන්ට කරගන්න දෙයක් නැති වුණා. මොකද ආණ්ඩුව වෙනස් වුණා. ඒ එක ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. මට අද වගේ මතකයි ලැවුරෝ විදේශ කටයුතු ඇමතිතුමා ලංකාවට ආ වෙලාවේ දහවල් භෝජන සංග්‍රහයේදී ඒක ඇමතිවරේ ලංකාවේ ඇහුවා ධීවර කර්මාන්තය ගැන උදව් කරන්න පුළුවන් කියලා. එතුමා කිව්වා මේ ධීවර කර්මාන්තය ගැන තියෙනවනේ බයිලටරල් ඇග්‍රිමෙන්ට් එකක් කියලා. එතන මම හිටියා. මමයි ඇග්‍රිමෙන්ට් එක රස්සම් කළේ නීතිපති දෙපාර්තමේන්තුව අවසරෙත් එක්ක රටවල් දෙක අතර. අපේ රටේ ඒ ඇමතිවරයා දන්නේ නැහැ මේ ගිවිසුමක්වත් තියෙන එක. ඒ වගේ අවාසනාවන්ත අද මේ හොඳ දවසක් වුණත් මේවා මෙතන ඉන්න හුඟක් මේවා ගැන දන්නේ නැති අය. මොකද හැමදාම අපේ රටේ තියෙන්නේ නැති දේ ඇති කිරීමත් ඇති දේ නැති කිරීමත්. දැන් මේ ගුවන් යානේ අපි ලියුමක් දීලා ඒ මිනිස්සු මෙහෙ එනවා. ආව මේක නවත්තනවා. නවත්තලා ඒක දවසින් විදේස රාජපක්ෂ මහත්තයාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන ඉක්මනට ඒක ඉවර කළා ඒ ගුවන් යානේ ඇරියා. ගුවන් යානේකට ඒකට මල් මිටියකුත් ගෙනින් දීලා කියනවා සෝරි කියලා. ඒක ඇතුලේ හිටපු සංචාරකයෝ ඔක්කොම පුදුම වදයක් වින්දා දවස් දෙකක් තිස්සේ.
රුපියා ඩොලර් මිලියන ගානක් එයර්ෆ්ලොට් වලට අලාභ වුණා. නමුත් අද දක්වා අඩුම ගානේ මේ ගැන කනගාටුව ප්‍රකාශ කළා රාජතාන්ත්‍රික මට්ටමින් කිසිම දෙයක් රුසියාවට ගියේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශ ඉදිරිපත් කර නිවේදනය දැක්කනම් ඒක හිනාවට ලක් වෙන නිවේදනයක්. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. මම මේ ඔක්කොම අද මෙතෙන්දි මේ වගේ කියන්නේ වෙලාව යන්නේ වෙලාවක් නැහැ. නමුත් මේ කිසි සමහරදී සහාන් කරේ අද මේ රුසියාවේ මිත්‍රත්වයේ දිනේවා කියලා අපි මේ කියන අපේ පළවෙනි කතාව කරපු මොමල්පි සෝබිත මහනායක අහමඳුරෝ කියු විදියට ඒක සම්පූර්ණ ඇත්තක්. ඒක අවාසනාවට කරුණක් ශ්‍රී ලංකාවේ. ඉතා විශාල සංවර්ධන ව්‍යාපාර මේ රටේ කරන්න ඉඩ තිබුණා. මේ රටට නොයෙකුත් ආධාර ගන්න ඉඩ තිබුණා රුසියානු සමූහාණ්ඩේ. නමුත් ඒ කිසිම අවස්ථාවක් අපි පාවිච්චි කළේ නැහැ. අද දක්වා පාවිච්චි කළත් නැහැ. අපි ඒ ගැන කනගාටු වෙන්න ඕනේ. අපේ රටේ මිනිස්සු අද පාරවල් වල මිය යනවා තෙල් ලබා ගන්න බැරුව. නමුත් අපි රුසියානු සමූහාණ්ඩුවේ තෙල් ඩුබායි වල ඈත මුහුදේ තියෙන නැව් වලින් ඩොලර් 120ක් දක්වා අරගෙන මෙහි ගෙනල්ලා ක්‍රෙඩිට් වලට විකුණනවා. ඉන්දියාවෙන් අපි ගන්නවා ඩොලර් 85ට රුසියාවෙන් දෙන තෙල් ඩොලර් 135ක් වෙලා. ඒ හේතුව අපි ක්‍රෙඩිට් එකකට ඉන්දියාවට ගෙවනවා. මේ වගේ තත්ත්වයක් අපිට ඒක කරන්න කොන්දක් පණ නැහැ. ඒකට හේතුව අපි වෙන රටවල් වලට අපේ විදේශ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ වෙන විදේශයක. වෙන රටවල් වල විදේශ ප්‍රතිපත්ති හදන්නේ තමන්ගේ රටේ, අපේ ඒක හදන්නේ පිට රටක. ඒක නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම මේ කතාව කෙටි කරනවා. ඉතා විශාල කතා ප්‍රමාණයක් සිදු වුණා. අද මම මේ ටික කිව්වේ මේවා මහ ජනතාව එහෙම නැත්නම් අපි කට්ටිය දැනගන්න ඕනේ ඇත්ත කතාව මොකද්ද කියන එක. අවසාන වශයෙන් නැවත වරක් අපේ නායක හාමුදුරුවන්ට මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඔබ සැමට මෙතෙන්ට සහභාගී වීම පිළිබඳව මම වචන කීපයක් කියන්න කැමතියි අපේ තානාපතිතුමාට රුසියානු භාෂාවෙන්. මොකද මම මේක සිංහලෙන් කතා කරනකොට ඒගොල්ලෝ මේක තේරෙන්නේ නැහැ. ඉතාමත්ම කෙටියෙන් වචන කීපයක් මම කියන්න කැමතියි. වාශයේ පිරිවසදල් සුබස්බදීන් පසෝල් ඊ ප්‍රස්තවිතලි නාශිවා පසුල්ස්තව රසිස්කෝ පසුල්ස්ත ශ්‍රී ලංකේ යාවෝචින් රාද් සිවෝධ්‍ය ප්‍රස්තිය ලංකී සී නරෝත් සබ්‍රාල් ඊ ඕචින් ප්‍රස්තිෂ්නි තකොයි සබ්‍රාණි අර්ගනිසවල් ස්තෝ බී විරශීත්වාම් බ්ලගධාරනස් රබෝධකතුරු වී ඉස්දියල ලීදිල ශ්‍රී ලංකේ පස්ලීත්නීය සිද්ධිසියත් පයත් ලියත් ඊ කනේෂ්ණ නාශී අත්නශීනිය දුස්තරෝණ්‍ය අත්නශීනිය සවිසිත් පෝල්නස්තු අද ලංකිස්කව නරෝද ඊ ශ්‍රී ලංකි ලූපුම් මියස්තේ යස්ලි වී රුස්කි වී මේතියේ බෙස් විසියාකව ප්‍රබ්ලේම පුතිසේස්තවත් ප්‍රසිීත් පෝමශ් අනි සුදා වෝල්ස්තියම් හොත්තනි බේද්නී නොවනි පමුවගුත්වාන් යා කගෙනරාලි සිගරතාර් ලංකර සිස්කේ දරූෂ්පි පස්ලිදනි පිත්නාසිත් ලෙත් සිද්ධාය ස්තරල් සස්තුබි නාශී ඉස්බ්ලිශීලිස් අත්නශීනි ඊයා කක්දා බිල් මස්කවේ යා මෝ ප්‍රගලා සිද්නාශයෝ ප්‍රසිදේන්ත වලදිවිර පූතිනු ඊ ඒත බිල් ශාස්ත්‍රය දිල්ලාමිනයා පතාමුස්තයා බිල් ස්තුතියන් ප්‍රස්තෝයි කතෝරී බිල් සවිස්කම් සයුසි සකෝංචිල්මයි කැරියර් පස්ලොම් ඊ ක්‍රෙම්ලි ඒත නෝ පමාශිමු මයිමු රිලිගියස් මුවෙස් දීනියු ඒත පදාරක්කත් බෝග ඊ පයතමු යයිශුරස් වාස් විසියේ පස්ද්‍රාවලය සියුද්නයා ඊ ජෙලායු සමුව ලුක්ෂව පසීබ. Thank you.